අයිබෝවන් එමාර්කිෂන් YouTubeුුප්චයල් එකට ආදරයෙන් පිළිගන්නවා ඔන්න මමා දත් ඕලට ගොඩා කොටින විඩ එකක් කඩගෙනවා. අදමං ඕලට කියල දෙන්න හදන්නේ අපේ ගෙතර මස්මාලු නැතිදා වෙසට අපට ඉතාමත් ඉක්මනින් මස් වගේ හදාගන්න පුළුවන් බිත්තරකාරයකක් හදන විදිහ. හරිම රසයි අද මංවාලට මස් විදියට බිත්‍රකරයකක් හදන විදිිය කියලා දෙනවා. මම හිතන වාලටම ීඩියක්කඩක් කැදගත්තඉක් කියලා එනිසා යාල විඩයකිවර වෙනකම්ම වීඩිය එකත් එක්කම ඉන්න. මුලිම කියන්න ඕනේ අද මම හදන බිත්තරකරයකට අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මං වඩියකට පල්ල හැන් දාලා තියෙනවා ඔයාල එකත් බලන්න. ලිම මිතන ලොකුබවිත්තර පහක් අරගෙන තියෙනවා ඒවගේ මපිට හීනයට කපාගත්ත ලූුණු ගෙඩියක් ඕනේ තව උම්මිරිස් කරල් හතරක් මම හීනයට කපාගෙන තියෙනවා. අදමන් මේ බිත්තර කරයක හදන්නේ ස්ටීම් කරලා එනිසා පිට මේ විදිහිට ්‍රේකක් අවශ්‍ය වෙනවා මුලින් ම අපිට රේගල ඇස්තිකරගම් මෝ මන්ත්‍රේකට මේ විදිහයට බට ටිකක් ගාල සූදානන් කරගන්නවා. දැන් අපි මුලින්ම්ම කරන්න ඕනේ අපේ බිත්තර ටික කඩාග්ඩඕනේ දැ මේ විදිහට පිත්තර එක එක වෙනම කඩලා පෝල් එකට එකතු කරගන්න. දැන් මම කඩාගත්ත බිත්තර ටිකට ගම්බිරිස්කුඩු තේ හැන්දක් ඒවකම ලුණු තේ හැඳ භාගයක් එකතු කරගන්නවා. එකතු කලා ටිකක් මේ විදිහට පීට් කරගන්න මෙතන දවාලා හැන්දක් හෝ ගෑරප්පුුවක් පීට් කරන්න පාවිශ්චි කරන්න. දැන් ටිකක් මේ විදිහට බීට් කරලා අපි කපාගත්ත ලුණු ටික එවගේ මම ඉරිස් ටික එකත කරගමු මම මේ විදිහට පෙනෙනකං විනාඩි පහක් වගේ බීට් කරගත්තා ඔයාලත් විනාඩි පහක් වගේ බීට් කරගත් තම හොඳට මැති දැන් අපි අපේ බිත්තර මිශ්‍රණය මේ විදිහට ට්‍රේකට දාගමු දෙැන් අපි අපි ටේක මේ විදිහේ ෆොල්පේප එකකින් හොඳට වහගමු ඔලට මේ විදිහට ෆොල්පේප නැත්තං හඳට වහන්න පුළුවන් භාජනයක් තෝරගන්න. මේ විදිහට හොඳට වහගන්න. බිතරමිශ්‍රණය හොඳට අපි ස්ටීම් කරග්ඩඕනේ දැම්මං ස්ටීමයි එක ඇතුළෙන් මේ විදිහට ්‍රේක තියාගන්නවා අපි හරියටම විනාඩි විස්සක් විසි පහක් වගේ ස්ටීම් කරගත්තම හොඳටම ප්‍රමාණවත්. ඔයාල මෙතනදී ගිදර වැඩිකරගන්නත් එපා අඩු කරගන්නත් එපා සාමාන්‍ය ගින්දෙරේ අප බිත්තර ටික ස්ටීම් කරගණ්ඩෝන දැම් මේ හරියටම ඕලට පෙන්නන්නේ විනාඩි විස්සකට පස්සේ දැන් අපි බලන්න ඕන අපේ බිතර ටික හොඳරරි ස්ටීම් වෙලාද තියෙන්නේ කියලා තැන් ඕලට පේනවා මගේ බිත්‍ර ටික හොඳට මිස්ටීම් වෙලා තියෙනවා මං ඒ නිසා ට්‍රේක මේ විදිහට එලියට ගන්නවා. දැම් මේ විදිහට ට්‍රේක වටේ පොඩ්ඩක් බොරුල් කරලා අපි ස්ටීම් කරගත්ත බිත්තර මශ්‍රණය මේ විදිහට එලියට ගමු. දැන් අපි කෑලිවලට වංකරගමු, ටිකක් ලොකු ප්‍රමාණයේ කෑලිවට කපාගන්න පුොළුවන්නන් ගොඩක් හොඳයි. දැන් ඔන්න මම කෑලිවට වෙන්කරගෙනීවරයි දැම් මේ වලට පේනවැත්ති ටිකක් ලොගු කුට්ටි වගේ තමයි කෑලි කපාගෙන තියෙන්නේ අපි සාමාන්‍යය මාලු කපාන්න අන්නේ ප්‍රමාණයට බිත්තර ටික කපාගණ්ඩෝනේ දැන් අපි අපේ තෙම්පරාදුව හදාගමු, දැන් මම ඇතිළියක් ලිපේතියාගත්තා ඇතිිලිය හොඳින් රතුනාාට පස්සේ තෙල්ටිකක් දාගන්නවා තෙල්ටික හොඳින් රතුනාට පස්සේ තලාගත්ත සදුරුවුණු ගෙටි දෙකක් මේ විතීර දාගත්තා. මෙතලදි නැවතත් මදක් කරනවා මං පාවිච්චිකන ද්‍රව්‍යහා ප්‍රමාණයන් වීඩිය එකට පල්ල හැන් තියෙනවා එක බලන්න. දැන් හීනිට ලියගත්ත රතුළ වුණු ගෙටි තුනක් වගේ මම දාගත්තා. දාල පොඩ්ඩක් තෙලේ මේ විදිහට බැදගමු. තලාගත්ත කර්ත මුඟු දෙක්කක් වගේ එකතු කරගන්න ඒ වගේම කරපින් චටිකුත් එකතු කරගන්න කුරුදු පොතු එකතුකරද්දි මේ විදිහේ පොඩි කෑල්ලක් එකතු කරගන්න දැම් මේ වෙලා වෙද අපි තුන පහටික එකතු කරගමු දැම් මම කහතේ හැඳි භාගයක් එකතු කෙරුවාට පස්සෙ අපිට පුොළුවන් මිඩිස්කුඩුවලින් හරියට මේස හැඳක් එකතු කරගන්න දැන්ටිකක් මේ විදිහට කලවන් කරලා අපි පැදපු තුන පහටික එකතු කරගමු මෙතනද ඔලට මතක් කරන්න ඕනේ බැදපු තුන පහ එකතු කරති ලිපේකින්දර හොඳටම අඩු කරගන්න. ඒ වගේම තමයි මේ විදිහට හරියටම බැදපු තුන පහකක් හදන විදිහ මම වඩ එකක් කරලා තියෙනවා ඒවිීටියට අදාල්ලංක එකත් මං මේ විඩියකට පල්ල හන්ඳදාන්න ඔයාල ඒකත් බලන්න. ම තවතෙල් චූට්ටක්තාලා හොඳට අපේ තුනපහටික පේස්්ටික වගේ හදාගන්නවා තාමත් ලිපේකින්දර අඩුමට්ටමේ තියාගන්න. දැන් තක්කාලි ඒවගේ මාම විරිස් රම්ප එකතු කරලා හොඳයට කලවන් කරගන්න ද මේ ලාවද්‍යාපි පොල්කිරියකින් ටික්කක් මෙන මේ පෙන්නෙන ප්‍රමාණිට එකතු කරලා පොටක් හොඳට කලවන් කරලා ඉතුරු පොල්කිරිටික එකතු කරගම්මු මෙතන ජවලටි කියන්න ඕනේ පොල්කිර එකතු කරහට පස්සේ ලිපේකන්දර වැඩි කරගන්න. මේ වෙලාවද්‍යපි ලුණු එකතු කරගම්ම එකතු කරලා හොඳට කලවන් කරගන්න. දැන් අපේ හොද්ද හොඳට උතුරන්න ඕනේ දැන් හලට පේනවැති මෙන මේ විදිර හොද්දෙ හොඳට බුබලු දාලා උතුරනවා දැන් අපි මේ වෙලා විදි අපේ බිත්තර කෑලිටික එකතු කරගමු ඔන්න මේ විදිහට පරිස්ස මෙෙන් අපේ බිත්තර කෑලිටික අපි හොදර දාගමු දැන් මේ වෙලාවිදිී ලිපේගින්දර හොඳටම අඩු කරලා මේ විදිහට බිත්තර කෑල්ටික හොඳට හොද්දත් එක්ක දවට ගන්න මෙන්න මේ පෙන්නන විදිහට බයිනතුව කරන්න මේ බිත්තර කැල ටික කැඩෙන්නේෙ නැහැ. බිත්තර කැලටික එකතු කරලා හරියටම විනාඩි පහකට පස්සේ දැම්මේ ඔලට පේන වැදි නැවතත් හොඳට හොත්ත උතුරනවා තැම්ම මේ වෙලා වෙදි ලිපෝ් කරගන්නවා. දැම් මේ විදිහට පියනකින් වහලා අපි හොදි බෙදාගන්නකම් මේ විතිහටම වහල තියාගමු දැම්මම් මේ වාලට පෙන්නන්නේ හරියට විනාඩි පහකට පස්සේ දැන්වාලට පේනවති අපි දාපු තුනු පහ ඔක්කොම අපේ බිත්තර කෑලිවලට හොඳට උරාගෙන තියෙනවා මේ බලන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි මස් වගේ හදාගත් අපේ බිත්තරකරියක හරිම රසයි ඕලටත් පුළුවන් ඕලෑ ගෙදර මස් මාළු නැති දවසට මේවි දිහට බිත්තරකරියකක් හදර රස බලන්න. යයා මගේ මේ විඩියකට කැමතිනං අනිවාරම ලයිකයක් දාන්න ඒ වගේම ඕතාමත් මගේ චනල්ලෙ සබස්ක්‍රයිප් කළනැත්තං සබස්්‍රයිප් කළ චනල්ලිත්තක්ේ එකතුවෙන්න මගේ විටියක නැරඹුවට බොහෝම ස්තුූතියි.